نيل بابلو كتاوتا ادريكرنا اوا غدك ادرن بيليغانوا ادات ماكي فيديو اكتا ايتي ماما ذا فيديو اكن اوتك كتا كران بلا بروتوك اتي كرغان ادريتا ادتيو بلان اي واگه ما ادتيا اتك كتا كران ابي مان بلا غان كنا اوت پاسي سيد وين دياك اناي مان ذا فيديو اكن اوتك كتا كران ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම්. එහෙනම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එකෙන් අමතර ඉල්ලීමක් සිදු කරනු ලබන්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් දකින්න තිබුණා කියන දේ මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්න තමයි ඔන්න ලකලාස්ති වෙන්නේ. කොහොමනත් ඔයා දන්නවනේ කුරුළු මේ දවස්වල අභිමන් හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආදිත්‍ය ගැන ඇතිවෙච්ච සැකය ගැන කුරුළු පොලිසියට කිව්වත් පොලිසියට වැඩි වෙලා ආදිත්‍යව පොලිසිය තියාගන්න බැරි වුණා. මොකද ඒකට හේතුව තමයි ඇත්තම කියනවා නම් ආදිත්‍ය කියලා කියන්නේ ගොඩක් බල සම්පන්න කෙනෙක් ගොඩක් කට්ටියගේ උදව් ලැබෙන කෙනෙක් විත්‍ය. මේ මොහොතේදී අමතක කරන්නම් පුළුවන් දෙයක් නෙවෙයි කියන කාරණේ තමයි මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණය මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදිහට තමයි ඔයත් එක්ක මතක් කරගන්න කියන දේ අද වීඩියෝ එකෙන් කියනවා. කොහොම වුණත් ඉදිරියට දැන් ඔය අභිමන් බලා ගන්න දෙන්නම් ඇත්තටම එපා වෙනවා. මොකද ඒකට හේතුව අභිමන් කොයි වෙලාවකවත් මේ මිනිස්සු දෙන්න නිදහසක් දෙන්නේ නැහැ. ගහනවා, ඒ වගේ මතපය කඩනවා, මේක මහ වදයක් වෙනවා, මල ඇණයක් වෙනවා මේ මිනිස්සු දෙන්නට. ඉතින් මේ දේ ඇණයක් වුණාට පස්සේ කොයි වෙලාවකවත් ඒක දරාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ කියන කාරණය අපිට මතක් කරන්න පුළුවන්. දේවල් අතරට තමයි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ කියන දේ. මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට ඔයාට මතක් කරන්න තමයි ලේස්ති වෙන්නේ කියන දේ ඔන්න කියනවා. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් බලන්න පුළුවන්. ඉතින් මේ මොන වගේ දෙයක්ද බලන්න පුළුවන් කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට ඔයාට මතක් කරන්න ලෑස්ති. කොහොමනත් ඉදිරියට අනිවාර්යයෙන්ම කුරුළු ආදිත්‍යකෙන් අහන්නේ එයාට අහුණු දේවල් ගැන. ඒ කියන්නේ මේ මිනිස්සයා ඇවිල්ලා අභිමන් ගැන කතාවක් කිව්ව නේද? මොකක්ද? අභිමන් කොහද සංගවගෙන ඉන්නේ? දැන් නම් මට ලොකු සැකයක් තියෙනවා. මගේ කන් වලට ඇහිච්ච දේම බොරුයි කියලා කියන්නේ කොහොමද කියලා ආදිත්‍යත් එක්ක ඉදිරියේදී කුරුළු රණ්ඩු වෙනවා තමයි අපිට නීල පබළු කතාව තුළින් දැකබලා ගැනීමට අවස්ථාවක් උදා වෙන්නේ කියන දේ. මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක මතක් කරනවා.